අයිබෝවන් සුබ උදෑසනක් කදත් වී පත්තරේ ආරම්භ කරන්නටයි මේ සූදානම් වෙන්නේ ඔබ දන්නවා අපි හැමදාමත් මේ ආකාරයට VFM තුලින් වී පත්තරේ ඔබ වෙත ගෙනෙනවා විශේෂයෙන්ම ඊයේ දවසේ සිදුවුණු සිදුවීම් අද ජාතික පුවත්පත් වාර්තා කරන්නේ කොයි ආකාරයෙන්ද මේ රටේ තොටේ සිදුවෙන සිදුවුණු සිදුවීම් වල ඇත්ත පැතිකඩ අද දවසේදී ජාතික පුවත්පත් වාර්තා කරන්නේ කොයි ආකාරයෙන්ද කියන කාරණේයි ඔබට මේ ආකාරයෙන් අදත් කියන්න සූදානම් වෙන්නේ ඔබට ආරාධනා කරනවා VFM තුලින් වී පත්තරේ ශ්‍රවණය කරනවා වගේම දැන් ඔබට හැකියාව තියෙනවා VFM රේඩියෝ 107 අපේ YouTube නාලිකාව හරහා අපේ වී පත්තරේ වැඩසටහන නරඹන්නටත් වී පත්තරේ වැඩසටහන පමණක් නෙවෙයි VFM සිද්දමුල්ල ඒ වගේම කතා මිනිස්සු වැඩසටහන් වගේම විශේෂ ප්‍රවෘත්ති විකාශය රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය ඔබට VFM රේඩියෝ 107 අපේ YouTube නාලිකාව තුලින් නැරඹීමේ අවස්ථාවක් තියෙනවා අද දවසේදී මේ මතක් කිරීමත් සමගින් ජාතික පුවත්පත්වල ප්‍රවෘත්ති වෙත අවධානය යොමු කරන්න සූදානම් අද දිනමින ප්‍රධාන සිරස්තලයේ වාර්තා වෙන්නේ මෙන්න මේ ආකාරයෙන් ආරුගම්බේ ප්‍රහාරයට සැරසුණු තවත් පිරිසක් ත්‍රස්ත විමර්ශන කොට්ටාසිය අධිකරණයට කියයි කියලයි අද දවසේදී දිනමින ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරන්නේ රට තුල සිටින ඊශ්‍රායල් ජාතිකයන් වෙත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධියකට සම්බන්ධ තවත් සැකකරුවන් කිහිප දෙනෙකු පිළිබඳ තොරතුරු හෙළි වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ත්‍රස්ත විමර්ශන කොට්ටාසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසා නමරසේන මහතාට ඊයේ දැනුම් දුන්නේය කියලයි දිනමින වාර්තා කරන්නේ අරුගම්බේ ප්‍රදේශයේ මුල් කරගෙන ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවන් සිව් දෙනාගෙන් රඳවාගෙන ප්‍රශ්න කළ අවස්ථාවේ මෙම සිද්ධියට අදාළව තවත් සැකකරුවන් කිහිප දෙනෙකු පිළිබඳව තොරතුරු අනාවරණය වූ බව ත්‍රස්ත විමර්ශන කොට්ටාසිය අධිකරණයට දැනුම් දුන්නේය කියලා කියන්නේ ඒ අනුව මෙම සැකකරුවන්ට අදාළව ඉදිරි විමර්ශන කටයුතු ආරම්භ කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ත්‍රස්ත විමර්ශන කොට්ටාසය විශේෂ මෝසමක් ගොනු කර මහේස්ත්‍රාත්වරයාගෙන් අවසර ඉල්ලා ඇති බවයි දිනමින ප්‍රධාන සිරස්තලයේ නද දවසේදී වාර්තා කරන්නේ මේ අතරේදී පහුගිය දවස්වල කිහිප වතාවක් මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වුණා විශේෂයෙන්ම ඇමරිකාව මේ සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමේ නිවේදනයක් සඳහන් කරලා තිබුණා අද දවසේදී දිවයින වාර්තා කරනවා මෙන්න මෙහෙම ඒ පිළිබඳව ශ්‍රී ලංකාවට සංචාරක තහනමක් නැහැ ඇමරිකානු තානාපතිනිය කියයි කියලයි අද දවසේදී දිවයින වාර්තා කරන්නේ වැඩිදුරටත් ශ්‍රී ලංකාවට සංචාරක තහනමක් පනවා නොමැති බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි චන් මහත්මිය පැවසුවාය කියලා කියන්නේ ආරුගම්බේ ප්‍රදේශයට තිබූ තර්ජනයක් හේතුවෙන් ඇමරිකානු තානාපති කාර්යාලය පසුගිය සතියේ අනතුරු ඇඟවීමක් නිකුත් කළ බව ජූලි චන් මහත්මිය පැවසූ බවයි අද දවසේදී දිවයින කියන්නේ ඒ අනුව අනතුරු ඇඟවීමක් කරාට සංචාරක තහනමක් නැහැ මේක ඊටාම වැදගත් කාරණයක් මොකද සංචාරකයන් යම් ආකාරයකින් එන්න මැලි වෙන ස්වභාවයක් දැක්කා එහෙම විය යුතු නැහැ කියන එක සම්බන්ධයෙන් තමයි අද දිවයින මේ ආකාරයට මතක් කරන්නේ අද අරුණ වාර්තා කරනවා දිගින් දිගටම වාර්තා වෙන ඉන්දියා ගුවන් යානාවල බෝම්බ බිය හා සම්බන්ධ කාරණා පිළිබඳව බෝම්බ බියකින් තවත් ඉන්දියා ගුවන් යානයක් ලංකාවට කියලයි අද දවසේදී වාර්තා කරන්නේ අරුණ පුවත්පත මෙන්න මෙහිමයි ඒ පිළිබඳ වැඩිදුර වාර්තා වී දැක්වෙන්නේ විශේෂයෙන්ම මේ හා සම්බන්ධව අපි දැක්ක පහුගිය කාලයේ පුරාවටම විශේෂයෙන්ම ඉන්දියාව තුලත් ඒ වගේම ඉන්දියාවෙන් පිටත විවිධ ස්ථානවල ඉන්දියා ගුවන් යානාවල බෝම්බ බිය පිළිබඳව වාර්තා කරනවා බෝම්බ ඇතිවමට ඇති වූ සැකයක් හේතුවෙන් තුන්වෙනි වරටත් ඉන්දියානු ගුවන් සේවයට අයත් ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළට ඊයේ පස්වරුවේ හදිසි ගොඩබැස්වීමක් සිදු කෙරිණි කියලා වාර්තා කරනවා දැඩි ආරක්ෂක විධිවිධාන මැද්දේ ඉන්දියා ගුවන් සේවයට අයත් AI-281 දරන ගුවන් යානයේ කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩබැස්වීමට පියවරගෙන තිබුණා කියලයි අද දවසේදී අරුණ පුවත්පත වැඩිදුරටත් වාර්තා කරන්නේ මේ ගුවන් යානයේ පස්වරු 4:05ට සාමාන්‍ය පරිදි ගොඩබැස්වීමට නියමිත තිබුණද ඉන් විනාඩි 8කට පෙර එනම් පස්වරු 3:57ට කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩබැස්වීමට පියවරගෙන තිබුණා කියලයි අද දවසේදී අරුණ පුවත්පත වැඩිදුරටත් සඳහන් කරන්නේ මේ අතරේදී අද දවසේදී වාර්තා වෙන පුවත් අතර මේ වෙද්දී මහා මැතිවරණය වෙනුවෙන් ඔන්න තව තවත් දින ලඟ වෙනවා දැන් මේ අපි ගත කරමින් ඉන්නේ ඔක්තෝබර් මාසයේ අවසාන දවස් කිහිපය අද දවසේ මේ නිමාවත් එක්ක අද දවසත් නිමා උනායින් අනතුරුව ඔක්තෝබර් මාසයේ බොහෝ දුරට හමාර වුණා කියන හැඟීම තමයි අපිට තුලට තියෙන්නේ විශේෂයෙන්ම සඳහන් කළ යුතු අනෙක් කාරණේ බවට පත් වෙන්නේ දැන් මහා මැතිවරණයේ ලංවීමත් එක්ක මැතිවරණ කොමිසමේ අවධානය නැවත වතාවක් වැඩි වෙලා තියෙනවා විශේෂයෙන්ම මෙවර ජනාධිපතිවරණයට ඒ තිබුණු ඊටාම ඵලදායි සහ ඊටාම අග්‍රගණ්‍ය ඒ කාර්යභාරයම මෙවර මහා මැතිවරණයේ වෙනුවෙන් මැතිවරණ කොමිසම ඉටු කරන ආකාරයක් පෙනී යනවා
අද දවසේදී වාර්තා කරනවා ලංකාදීප ප්‍රධාන සිරස්තලය මෙන්න මේ ආකාරයෙන් දේශපාලන සාද හෝටල් වලට මැකෝගෙන් තහංචියක් කියලායි වාර්තා කරන්නේ ආධාර කරුවන්ට සහ හිතවතුන්ට සංග්‍රහ පැවැත්වීම සඳහා මහමැතිවරණ අපේක්ෂකයන් අපේක්ෂකයන්ට පහසුකම් දෙන හෝටල් හිමිකරුවන්ට අවවාදාත්මක ලිපි යැවීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත කියලායි ලංකාදීපය වාර්තා කරන්නේ මැතිවරණ අපේක්ෂකයන්ගේ සංග්‍රහ ගණනාවක් මහනුවර ප්‍රදේශයේ පසුගිය දිනවල පවත්වා තිබුණා කියලායි අද දවසේදී ලංකාදීප පුවත්පත කියන්නේ අපි දැක්කා ජනාධිපතිවරණයේදීත් මේ හා සම්බන්ධවම මේ විදිහටම එක එක්කෙනාගේ එක අපේක්ෂකයන්ගේ සාද පැවැත්තුණා තමන්ගේ ආධාර කරුවන්ට කන්න බොන්න ලබා දීලා තිබුණා ඊට පස්සේ සම්මන්ත්‍රණ කියලා ඒ මුවාවෙන් පැවැත්තුණු සාද තිබුණා කොහොම වුණත් මෙවර මහමැතිවරණයටත් මේක තහනම් බව තමයි දැනුම් දෙන්නේ මේ අනුවම අවවාදාත්මක ලිපි මහනුවර ප්‍රදේශයේ හෝටල් වලට මුලින්ම යවූ බව මැතිවරණ කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් පැවසිය කියලා කියනවා සිය ආධාර කරුවන්ට සහ හිතවතුන්ට සංග්‍රහ ලබා දීමට මැතිවරණ අපේක්ෂකයන්ට සහාය දීමෙන් වළකින්නයිද එම ලිපි මගින් හෝටල් හිමියන්ගෙන් ඉල්ලීම් කර ඇතැයි සඳහන් වේ කියලායි වැඩිදුරටත් වාර්තා කරන්න මේ සේම හෝටල් වල මෙවැනි සංග්‍රහ පැවැත්වීම නැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව ඊයේ පොලිසියට උපදෙස්මාලාවක් ලබා දී ඇති බවයි අද දවසේදී ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයෙන් වැඩිදුරටත් වාර්තා කරන්නේ අද අරුණ කියනවා ප්‍රධාන සිරස්තලයෙන් මෙන්න මෙහිමක් ඒකත් මැතිවරණ කොමිසමේ තහනමක් කන්තලේ ඉඩම් බෙදිල්ලට කොමිසමෙන් තහනමක් අක්කර 11000ක් දෙන්න ගොවීන්ට පෝරම දීලා කියලායි අද දවසේදී අරුණ වාර්තා කරන්නේ මේ පිළිබඳව කන්තලේ සීනිකම්හලට අයත් ඉඩම් භෝග වගාව සඳහා ඉඩම් නොමැති ජනතාව වෙත తాවකාලිකව ලබා දීමටගත් තීරණය මැතිවරණ කොමසාරිස්වරයාගේ දැනුම් දීම මත නවත්වා ඇති බව කන්තලේ සහකාර ඉඩම් කොමසාරිස් කාර්යාලය පවසයි කියලායි අද දවසේදී වාර්තා කරන්නේ මේ ආකාරයට අරුණ පුවත්පත ජනාධිපතිවරයා විසින් පසුගියදාගත් තීරණයකට අනුව මෙලෙස කන්තලේ සීනිකම්හලේ ඉඩම් අක්කර 11000ක් తాවකාලික භෝග වගාව සඳහා ලබා දීමට කන්තල ඉඩම් කාර්යාලය මකින් අදාළ පෝරම ගොවි ජනතාව වෙත ලබා දී තිබිනි කියලායි වාර්තා කරන්නේ. අතරම මේක සිදුවිය යුතුයි කොයිම හෝ දවසක මොකද නිර්පරාදයේ තියෙන ඉඩම් වල ජනතාව වගා කරගත්තාට කිසිම ගැටලුවක් නැහැ. ඒක ජනාධිපතිවරයාගේම තීරණයක්, අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමන්ගේම තීරණයක්. ඒ නිසා ඒක ඊටාම වැදගත් තීරණයක්. හැබැයි මැතිවරණය නිසා මේක తాවකාලිකව නවත්වා ඇති බව තමයි අද දවසේදී අරුණ මේ විදිහට වැඩිදුරටත් වාර්තා කරන්නේ. අද දවසේදී දිනමින එක පෙළට වාර්තා කරනවා මැතිවරණය හා සම්බන්ධ පුවත් පිළිබඳව දිනමින මෙන්න මෙහෙම කියනවා තැපැල් ඡන්දය හෙට කියලා වාර්තාවක් තියෙනවා. පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙට ආරම්භ කෙරේ. නොවැම්බර් 1 වනදා සහ 4 වෙනිදා යන දෙදිනද ඒ වගේම තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු සිදු කරන බව තමයි වාර්තා කරන්නේ. කියන්නේ හෙට දවසේ 30 වෙනිදා ආරම්භ කරලා නොවැම්බර් මාස 1 වනදා සහ 4 වෙනිදා යන දිනවලදීත් මේ ආකාරයට තැපැල් ඡන්ද සලකුණු කිරීම සිද්ධ කරනවා. එම දිනවල තැපැල් ඡන්දයේ සලකුණු කිරීමට නොහැකි වන රාජ්‍ය සේවකයන්ට නොවැම්බර් 7 වනදා සහ 8 වනදා දෙදින, ඒ කියන්නේ නොවැම්බර් 7 සහ 8 කියන දෙදින ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට මැතිවරණ කොමිසම කටයුතු කර ඇති බව තමයි කියන්නේ. 2024 පාර්ලිමේන්තු මැතිවරණය ලබන මාස 14 වෙනිදා, ඒ කියන්නේ නොවැම්බර් 14 වෙනි දවසේ පැවැත්වෙන බව තමයි දවසේදී දිනමින වැඩිදුරටත් වාර්තා කරන්නේ. ඒ අනුව තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙට ආරම්භ වෙනවා. පළමු වනදා සහ හතර වනදා කාර්තව්‍ය සිදු වෙනවා. ඒ වගේම ඒ දින දෙකේදී තැපැල් ඡන්දය සලකුණු කරන්නට නොහැකි වෙන අයට 7 වෙනිදා සහ 8 වෙනිදා කියන දෙදිනත් තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දෙනවා. නිල ඡන්ද දෙන්වීම පත්‍රිකා බෙදන්න තැපෑලේ 8000ක් කියලා දිනමින කියනවා. පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දෙන්වීම පත්‍රිකා බෙදා හැරීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ 8000ක පමණ සේවක පිරිසක් යොදවා ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසූ බවයි දිනමින වාර්තා කරන්නේ. ඊයේ දවසේදී නිල තැපැල් ඡන්ද පත්‍රිකා බෙදා හැරීම ආරම්භ වුණා. ඒ පිළිබඳවත් ඔබට මතක් කරන්න ඕනේ. මේ දවස්වල ඔබේ නිවස් වලට අනිවාර්යයෙන්ම මේක ලැබෙන්නට නියමිතයි. මෙන්න මෙහිමයි ඒ පිළිබඳ වැඩිදුර වාර්තාවේ දැක්වෙන්නේ. නිල ඡන්ද දෙන්වීම පත්‍රිකා මේ වන විට බෙදා හැරීම ආරම්භ කර ඇති බව කියා සිටියේ මහතා. ඒ අනුව කොළඹ හා වන්නි දිස්ත්‍රික්කවල නිල ඡන්ද දෙන්වීම පත්‍රිකා බෙදා හැරීම ඊයේ ආරම්භ කළ බවයි දිනමින වැඩිදුරටත් වාර්තා කරන්නේ. දිනමින මෙන්න මෙහෙමත් කියනවා. මහමැතිවරණයට ඡන්ද මධ්‍යස්ථාන 13421ක් කියලයි වාර්තා කරන්නේ වැඩිදුරටත්. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ලියාපදිංචි මුළු ඡන්ද දායක ප්‍රමාණය වූ
එක්කෝටි 71,47,354 සඳහා ඡන්ද මධ්‍යස්ථාන 13,421ක් පිහිටවීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇති බව වාර්තා කරනවා. යනුව වැඩිම ඡන්දදායකයන් පිරිසක් ලියාපදිංචි වී ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන් 18,81,129ක් වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථාන 1,212ක් පිහිටුවීමට නියමිතය කියලා කියනවා. කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන් 17,65,351 දෙනෙකු වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථාන 1,204ක් පිහිටුවන බව තමයි මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙන්නේ. ඒ අනුව දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී අපේ අලුත් පාර්ලිමේන්තුව තෝරාපත් කර ගැනීම උදෙසා පැවැත්වෙන මැතිවරණය පැවැත්වෙන්නට නියමිතයි. ඔය විදිහට ඡන්දේ පිළිබඳව තොරතුරු වාර්තා වෙද්දී ඊයේත් විවිධ පුවත් පිළිබඳව තොරතුරු ලැබෙනවා. අද මෙන්න මෙහිමයි මෞබිම කියන්නේ. ගෝඨාභය සමයේ හැදූ සිංහරාජී පාරගෙන නඩුවට නියෝජිතයෙකු නම් නොකලයි අභියාචනා අධිකරණයේ නීතිපති දෙපාර්තමේන්තුවට දැඩි දොස් කියලා වාර්තාවක් තියෙනවා. ලෝක උරුමයක් ලෙස නම් කර තිබෙන සිංහරාජ වනාන්තරය හරහා ගමන් කිරීමට භාවිත කළ මාර්ගය 2021 වසරේදී ගෝඨාභය රාජපක්ෂ රාජ්‍ය පාලන සමයේදී පුළුල් කිරීමට ගත් තීරණයට අනුව කටයුතු කිරීමේදී වනාන්තරයට සිදු කළ විනාශයට වගකිව යුත්තන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කර ඇති නඩුව මෙහෙයවීම සඳහා නීතිපතිවරයා නියෝජනය කිරීමට රජයේ නීතිඥවරයෙකු පත් නොකිරීම සම්බන්ධයෙන් අභියාචනා අධිකරණය ඊයේ දැඩි දෝෂාරෝපණයට ලක් කළේය කියලයි වාර්තා කරන්නේ අද දවසේදී මෞබිම පුවත්පත. අපිට මතකයි මේ පිළිබඳව ඉතාම ආන්දෝලනාත්මකව පුවත් මැවුණා. කොමුණත් දැන් නැවත වතාවක් මේ පරීක්ෂණ ආරම්භ වෙලා තියෙනවා. ඒ අනුව තමයි නැවත නැවතත් මේ පිළිබඳව තොරතුරු ලැබෙන්නේ. මේ අතරේදී අද මෞබිම ඔය පුවත ඔය විදිහට කියද්දි අද ලංකාදීපේ වාර්තා කරනවා මෙන්න මෙහෙම පුවතක්. කුලියා පිටිය OIC වහා අල්ලනු එහෙමයි වාර්තා කරන්නේ. අර ඉස්සර නේද විරෝධතා පුවරු එහෙම ලියුනේ දියව් දියව් කියලා අන්න ඒ වගේ ලංකාදීපේ අද වාර්තා කරනවා මෙන්න මෙහෙම. උසාවියෙන් නියෝග කියලා කියන්නේ අඹුසැමියන් අතර ඇති වූ ආරවුලක් විභාග කරමින් සිටියේදී එම ස්ථානයට පැමිණ වග උත්තරකරුවන්ට පරුෂ වචනෙන් බැන පහර දීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක වජිර ඉන්ද්‍රජිත් මහතා අත්අඩංගුවටගෙන ලබන අටවනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කුලියාපිටිය මහේස්ත්‍රාත්වරයා නියෝගයක් නිකුත් කළ බව කුලියාපිටිය පොලිසිය පවසයි කියලයි වැඩිදුරටත් වාර්තා කරන්නේ අද දවසේදී ලංකාදීප පුවත්පත. මේ අතරේදී අද දිනමින කියනවා මෙන්න මෙහෙම එකක්. රාජ්‍ය බුද්ධි තොරතුරු පිටකල කිලිනොච්චියේ STF PC දැලේ කියලයි වාර්තා කරන්නේ. පාතාලේ අපරාධකරුවන් හා මත්කුඩු ජාවානම්කරුවන් සම්බන්ධ සමග සම්බන්ධකම් පවත්වමින් රාජ්‍ය බුද්ධි තොරතුරු බාහිර පාර්ශ්වයන් වෙත ලබා දුන්නේ යයි කියනු ලබන රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්තව විශේෂ කාර්ය බලකායේ කිලිනොච්චිය කඳවුරේ සේවයේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයෙකු පෙරේද අත්අඩංගුවට ගෙන ඇත කියලා වාර්තා කරනවා අද දිනමින. පොලිසිය හා සම්බන්ධව මෙවැනි පුවත් කීපයක් තමයි මේ ආකාරයට අද දවසේදී ඔබට සඳහන් කළේ. මේ අතරේදී අද දිවයින වාර්තා කරනා මෙන්න මෙහෙම ප්‍රධාන සිරස්තලයේ අද දවසේ වාර්තා වෙන්නේ මෙන්න මේ ආකාරයෙන්. අපිට විශේෂයෙන්ම මද්‍රව්‍ය හා සම්බන්ධ කාරණා පිළිබඳව කතා කරද්දී ඉතාම අහල පුරුදු නමක් දිවයින පුවත්පති අද ඡායාරූප වාර්තා එක්කයි කියන්නේ. මත්ජාවාරමට පාතාලයට කප් ගහපු මර්වින් ජානා අල්ලයි ඒ මොහොතේම ලක්ෂ 30ක් දීලා බේරෙන්න හදලා කියලාත් වාර්තා කරනවා දිවයින පුවත්පත. මෙරට ප්‍රධාන පෙළේ මද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු මෙන්ම පාතාල අපරාධ කරුවෙකුද බව කියන මර්වින් ජානා නැමැත්තා බොරලැස්ගමුව ප්‍රදේශයේ සංගවී සිටියේදී අයිස් මද්‍රව්‍යද සමග පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් පෙරේදා අත්අඩංගුවට ගෙන ඇත කියලයි දිවයින වාර්තා කරන්නේ. සැකකරු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට රුපියල් ලක්ෂ 30ක මුදලක් ලබා දී බේරී යාමට උත්සාහ කර තිබේ ශිරාන් බාසික් කුඩුවංජු ඇතුළු මෙරට ප්‍රධාන පෙළේ මද්‍රව්‍ය ජාවාරම් කරුවන් කිහිප දෙනෙකු සමග සමීප සම්බන්ධකම් පවත්වමින් මහා පරිමාණ මද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු මර්වින් ජානා රටින් පලා යාමට සූදානම්ව සිටියේදී මෙසේ අත්අඩංගුවට ගත් බව තමයි පොලිසිය සඳහන් කරන්නේ. පොලිස් විශේෂ කාර්ය බලකායේ මොරටුව කඳවුරේ නිලධාරීන්ට ලැබුණු ඔත්තුවකට අනුව කළ වැටලීමකදී මෙම මද්‍රව්‍ය ජාවාරම් කරු කොටු කර ගැනීමට හැකි වී තිබේ කියලයි දිවයින වාර්තා කරන්නේ. ඒ අනුව තවත් මද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු පොලිසියේ රැහැනට හසු වෙනවා. අපි බලාගනිමු ඉස්සරහට තව තව කට්ටිය අහුවේවි. මේ අතරේදී අද මෞබිම කියනවා මෙන්න මෙහෙම පුවතක්. විශේෂයෙන්ම අපිට ඊයේ දවසේදී වාර්තා වුණු පුවත් අතරේ
මෙන්න මෙහෙම පුවතක් වාර්තා වුණාද දිනමින මේක වාර්තා කරන්නේ උපශීර්ෂ පාඨකින් මෙන්න මෙහෙමයි කෑගල්ලේ කෙම්පිටිය වලව්වේ හිමිකරු නිදි ඇඳීම ඝාතනය කරයි ඝාතකයන් වලව්වේරියකින්ම පලා ගිහින් කියලායි වාර්තා කරන්නේ අද දවසේදී මෞබිම පුවත්පත කෑගල්ල බුලුරුප්ප කෙම්පිටිය වලව්වේ හිමිකරු නිදි ඇඳේදී අත් ගැටගසා ඇඳ සිටි සරම ගලවා ගෙල සිර කර ඝාතන කොට ඝාතනය කොට තිබියදී ඊයේ පෙරවරුවේ සොයාගත් බව කෑගල්ල පොලිසිය පැවසිය මෙලෙස ඝාතනයට ලක්වැත්තේ කෑගල්ල හිටිමුල්ල බුලුරුප්ප කෙම්පිටිය වලව්වේ පදිංචිව සිටි ක්‍රිෂාන්ත පුලස්ති මාරපන්න නැමැති 75 හැවිරිදී දෙදරුපියෙක් කියලා කියනවා ඝාතනයට ලක්විය ඇති දෙදරුපියා 11 දිනකකින් යුත් පවුලේ වැඩිමහල් සහෝදරයා බවත් ඔහුගේ එකම පිරිමි දරුවා ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින බවත් එකම දියණිය කලකට ඉහතදී මියගොස් ඇති බවත් පොලිසිය පැවසුවේ කියලායි මෞබිම වාර්තා කරන්නේ වයෝවෘද බිරියටත් පහර දී කටට ප්ලාස්ටර් ගැසූ ඝාතකයින් බලවේ රියකින්ම පලා ගිහින් කියලා කියනවා විශ්‍රාමික ගුරුවරයෙකු වූ මියගිය අය කෑගල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස වැටුප් නොගෙනම සේවය කළ අයෙක් එහෙමයි අද දවසේදී මෞබිම පුවත්පත වාර්තා කරන්නේ විශේෂයෙන්ම දීර්ඝ විස්තරයක් තියෙනවා මේ මරණය හා සම්බන්ධව කොහොම වුණත් අවසානයේදී අවාසනාවන්ත විදිහට මේ පුද්ගලයා ඝාතනයට ලක් කර ඇති බවයි මෞබිම වැඩිදුරටත් වාර්තා කරන්නේ අපි අර දිගින් දිගටම මේ ඔබට මේ පිළිබඳව කිව්වා මේ පිළිබඳ පුවත් දිගින් දිගටම වාර්තා කරෙත් අරුණ පුවත්පතමයි අදත් වාර්තා කරනවා මේ දවස් දෙකේම අරුණ පුවත්පතේ ප්‍රධාන පුවත් සිරස්තල අතර ඌරෙක්ගේ ඡායාරූපයක් තිබුණා අදත් ඒ ආකාරයටම තියෙනවා ඌරන් මැරීම තහනම් සොසේජස් නිස්පාදනයත් නවතී කියලායි වාර්තා කරන්නේ අද දවසේදී මෙන්න මේ ආකාරයට අරුණ පුවත්පත මෙරට ඌරු ගොවිපළවල් ආශ්‍රිතව සීග්‍රේන් අප්‍රිකානු සූගර් සූකර උණ රෝගය AFS සහ අභිජනන හා ශ්වසන සහලක්ෂණ රෝගය PRRS රෝගය පැතිර යාම හේතුවෙන් එම මස් මිනිස් පරිභෝජනයට ගැනීම සඳහා වැළැක්වීම සඳහා ඌරන් ඝාතනය කිරීම රජයේ පශු වෛද්‍ය අංශ විසින් තහනම් කර ඇති බවයි වාර්තා කරන්නේ ගුවන්තොටුපළ හා වරාය තුලින් බැහැර කරන අපද්‍රව්‍ය මගින් අප්‍රිකානු සූකර උණ රෝගය මෙරට ඌරන් අතර සීග්‍රීන් පැතිර යන බවත් එම රෝගය පාලනය කිරීම සඳහා ලෝකයේ කිසිදු රටක එන්නතක් හෝ ඖෂධයක් නොමැති බවත් පශු වෛද්‍යාංශ නිලධාරීහු කියනවා ඉතාම භයානක තත්ත්වයක් විශේෂයෙන්ම ඒ අලංග එන උත්සව සමය නත්තල් සමයත් එක්ක විවිධ පුවත් මැවුණා මේ 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 මරණ ඌරන් මේ ඝාතනය කරන ඌරන්ගේ මස් උත්සව සමය දක්වා ශීතකරණවල රඳවා තබා ගන්නා බවත් ඔය වගේ පුවත් කිහිපයක්ම මැවුණා කොහොම වුණත් අද දවසේදී අරුණ වාර්තා කරන්න ඔය ආකාරයෙන් අද දවසේදී දිනමින කියනවා මෙන්න මෙහෙම අවිධිමත්ව ආනයනය කළ ඌරු මස් නිසා මෙරට සූකර උණ පැතිරුණා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගේ ප්‍රකාශය ඒ විදිහට දිනමින වාර්තා කරනවා බිත්තර මිල ඉහළ යන්නේ නැහැ සත්ව විද්‍යා හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව දිනමිනයි වාර්තා කරන්නේ බඩඉරු ගානනය කිරීමට රජ අවසර දීමත් සමග සත්ව ආහාර මිල අඩුවීම නිසා ඉදිරියේදී බිත්තර මිල ඉහළ යාමක් සිදු නොවන බව සත්ව විද්‍යා හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි කියලායි වාර්තා කරන්නේ ජනතාවට ඉතාම සුබ ප්‍රවෘත්තියක් විශේෂයෙන්ම අපි අර සඳහන් කරා වගේ ළඟ වෙන උත්සව සමයත් එක්ක බිත්තර මිල වැඩි වේවි කියලා යම් කිසි බයක් සහ චකිතයක් ජනතාව අතර තිබුණා හැබැයි දිනමින කියන විදිහට නම් ආයේ බිත්තර වැඩි වෙන්නේ නැහැ මෙන්න මේ ආකාරයෙන් තමයි අද ජාතික පුවත්පත් දේශීය පුවත් වාර්තා කරන්නේ අපි සූදානම් අද වී පත්තරෙන් මෙතනින් පුංචි විරාමයක් ලබා ගන්න විරාමෙන් අනතුරුව විදේශ පුවත් ක්‍රීඩා පුවත් වගේම කාටුන් තොරතුරු ඔබට කියන සූදානම් වී පත්තරෙන් රැඳිලා ඉන්න අද දවසේදී වී පත්තරේ සමගින් මෞබිම පුවත්පතේ විදේශ පුවත් පිටුවේ මේ දවස්වල සිද්ධ වෙන දේශපාලන විපර්යාස පිළිබඳව විශේෂයෙන්ම අපේ රටෙත් එහෙම දේශපාලන පෙරලියක් සිදු වුණා එහෙම කාල සීමාවක අනෙක් රටවල් වලත් ඒහා සාපේක්ෂව විවිධ දේශපාලන පෙරලීන් සිදු වෙනවා පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට පාර්ලිමේන්තු බහුතරය අහිමි වෙයි ජපානයේ දේශපාලන අවුලක කියලායි වාර්තා කරන්නේ අද දවසේදී මෞබිම විදේශ පුවත් පිටුව දිගු කලක් තිස්සේ ජපානයේ පාලන බලය අත්කරගෙන සිටි පාලක පක්ෂය වූ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමි වී ඇති අතර ජපානයේ දේශපාලන අවිනිශ්චිතතාවයකට මුහුණ දී තිබේ කියලායි වාර්තා කරන්නේ අද දවසේදී මෞබිම පුවත්පත ලෝක බලවතෙක් විදිහට ඒ වගේම නිෂ්පාදන ආර්ථික අතින් ඉහළම තැනක ඉන්න රටක් විදිහට ජපානය වගේ රටක දේශපාලන අස්ථාවරභාවයක් ඇතිවීම අපි වගේ පුංචි රටවල් වලට බලපානවා කියන එකත් අපි අමතක කරන්න හොඳ නැහැ මිලේනියා ට්‍රම්ප් ප්‍රථම වරට ඡන්ද වේදිකාවේ කියලා ඡායාරූපයක් එක්ක අද දවසේදී වාර්තා කරනවා මෞබිම විදේශ පුවත් පිටුව ඇමරිකාවේ හිටපු පළමුවෙනි කාන්ත ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්
මහතාගේ බිරියවන මිලෙනියා ට්‍රම්ප් මුල් වරට රිපබ්ලිකන් අපේක්ෂක සැමියාගේ ඡන්ද ව්‍යාපාරයට සම්බන්ධ වී විනාඩි 5ක කතාවක් පවත්වා ඇති බවයි වාර්තා කරන්නේ විශේෂයෙන්ම මෑත කාලීනව ට්‍රම්ප් හිටපු ජනාධිපතිතුමාට එල්ල වූ වෙඩි ප්‍රහාරය ඝාතන තැත මේ වගේ කාරණා හින්දා දැඩි ප්‍රසිද්ධියක් ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වලට ලැබුණා කොමුණත් මේ වෙද්දි බිරියත් ඒකට දායක වෙන බව තමයි දැනගන්න ලැබෙන්නේ මිෂෙල් ඔබාමා මිචිගන් වලදී කමලා හැරිස්ගේ වේදිකාවට නැගී ඇමරිකාවේ 60 වන ජනාධිපතිවරයා ජනාධිපතිවරණය ලබන නොවැම්බර් 5 වනදා පැවැත්වීමට නියමිතයි කියලා වාර්තා කරනවා මෙවර ජනාධිපතිවරණය සඳහා රිපබ්ලිකන් පක්ෂයෙන් ඉදිරිපත් වන හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩෙමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන වත්මන් උපජනාධිපතිනි කමලා හැරිස් අතර පවතින්නේ තියුණු තරගයක් කියලා වාර්තා කරනවා විශේෂයෙන්ම අපි දැක ජෝ බයිඩන් ජනාධිපතිවරයා තරගෙන් ඉවත් වීමත් එක තමයි කමලා හැරිස් උපජනාධිපතිනිය තරඟයට අවතීර්ණ වෙන්නේ මේ ආකාරයට තමයි ඒ පුවතත් වාර්තා කරන්නේ ඒ විතරක් නෙවෙයි හිටපු ජනාධිපති බැරක් ඔබාමා මහතාගේ බිරිඳ මේ ආකාරයට කමලා හැරිස්ගේ වේදිකාවට ගොඩවන බව තමයි මෞබිම වාර්තා කරන්නේ අපි සූදානම් ක්‍රීඩා පුවත් වෙත යොමු වෙන්න අද දවසේදී වාර්තා කරන්නේ දිනමින ක්‍රීඩා පිටුවේ මෙන්න මෙහෙමයි වතුර පිරීලා ඇදගෙන යන අඩිසියක කාපට් එකක් කිලෝග්‍රෑම් 150ක් බරයි ලෝකේ වැටියෙන්ම මහන්සි වෙන ක්‍රීඩාංගන බහර සේවකින් සිටින්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් නායක චරිත් අසලංකගෙන් සහතිකයක් කියලායි වාර්තා කරන්නේ අපි දැක්කා මෙවර කොදෙව් සංචාරය අතරතුර දිගින් දිගටම පල්ලෙකලේ ක්‍රීඩාංගනෙට වර්ෂාව පතිත වුණා ඒත් එක්ක අපි කියන්නේ ග්‍රවුන්ඩ් ස්ටාෆ් එක ඉතාම යහුසුලුව හැමදාමත් වගේ එක කොනක් ග්‍රවුන්ඩ් එකේ තෙමින්න දෙන්නේ නැතුව ග්‍රවුන්ඩ් එක බලාගත්තා ඒ විදිහට තමයි අද දවසේදී දිනමින වාර්තා කරන්නේ ඒ ක්‍රිකට් පිලේ පාකිස්තාන සංචාරය 11 වරදා ඇරඹේ කියලාත් වාර්තාවක් තියෙනවා දිනමිනේ ශ්‍රී ලංකා ඒ ක්‍රිකට් පිලේ පාකිස්තාන සංචාරය ලබන මාසේ 11 වනදා ආරම්භ වේ ශ්‍රී ලංකා ඒ හා පාකිස්තාන ඒ කණ්ඩායම අතර නිල නොවන සිවුදින ටෙස්ට් තරඟ දෙකක් පැවැත්වෙන අතරෙහිදී පළමුවෙන් ලබන 11 වනදා සිට 14 වනදා දක්වා ඉස්ලාමාබාද් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බවයි දිනමින වාර්තා කරන්නේ අපි සූදානම් කාටුන් තොරතුරු වෙත යොමු වෙන මේ දවස්වල චන්දිත් ලංග නිසා හොඳ හොඳ කාටුන් ජාතික පුවත්පත් අතර තියෙනවා අද දවසේදී ලංකාදීප පුවත්පතේ පංකජ රුවින්දගේ සරදම් කාටුන් නියවිතයි අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ නිල නිවාස බාර නොදුන්න අයත් ඉන්නවලු කියලා සරදම්ට ඇවිල්ලා කියනවා දේශපාලකතුමා ආපහු එන්න පුළුවන් වෙයි කියලා ඉන්නවද දන්නේ නැහෙනි කියලායි කියන්නේ කියන්නේ කෝකටත් කමන්නේ දැන් ඊළඟ අවුරුදු පහට ආවොත් ආයේ කොහොමත් නිල නිවාසයක් හම්බෙන්න ඕනෙනේ ඒ නිසා ඉන්නවද දන්නේ නැහැ කියලායි කියන්නේ කොමුණත් අද ජාතික පුවත්පත්වල අපිට දැකලා පුරුදු මූණු ගොඩක් තමන්ගේ ඡන්ද කැම්පේන් එක නම් පටංගන ඇති බව තමයි පේන්න තියෙන්නේ මේ අතරේදී අපි අවසාන වශයෙන් අද දවසේදී වාර්තාවත්තරට ගන්නි මෞබිම පුවත්පතේ MD වීරරත්නගේ මරිසිපාල රනිල් කියනවා යා බහුතරයක් නැති හිටපු ජනපතිලු අනුර බහුතරයක් නැති ඉන්න ජනපතිලු එතකොට මරිසිපාල කියනවා මෙන්න මෙහෙම එතකොට ජනපති වෙන්න බහුතරයක් නැති වෙන්නම ඕනේ නැහැ කියලායි කියන්නේ බහුතරයක් නැති වෙන්නම ඕනෙත් නැහැ බහුතරයක් තියෙන්නම ඕනෙත් නැහැ කියන එකද මේ හිටපු ජනාධිපතිතුමා කිව්වේ කියලා මරිසිපාලයි අද දවසේදී මෞබිම පුවත්පතේ කියන්නේ අපි සූදානම් අදට වී පත්තරේ ඒත් සමගින් නිමාවටපත් කරන ඔබට නැවත වතාවක් මතක් කරනවා VFM රේඩියෝ 107 අපේ YouTube නාලිකාවෙන් වී පත්තරේ වැඩසටහන වගේම VFM සිද්දමුල්ල ජනතා සභාව කතා මිනිස්සු වැඩසටහන් එක පෙළට නැරඹීමේ අවස්ථාව දැන් ඔබට තියෙනවා ඒ වගේම විශේෂයෙන්ම VFM අපේ රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයත් ඔබට VFM රේඩියෝ 107 අපේ YouTube නාලිකාව ඔස්සේ දැක බලා ගැනීමේ හැකියාව අවස්ථාව තියෙනවා අපක්ෂපාති විශ්වසනීයත්වයෙන් යුතුව තොරතුරු වාර්තා කිරීම විදිහට අපි මේ ආකාරයට V News ප්‍රධාන පුවත් ප්‍රකාශය සෑම දිනකම රාත්‍රියේදී ඔබ වෙත ගෙනෙන බලාපොරොත්තු වෙමින් ඉන්නවා ඒ නිසා ඒ වෙතත් යොමු වෙන්න ඒවත් බලන්න කියන ආරාධනාවත් සිද්ධ කරමින් අදට V පත්තරේ අපි නිමාවටපත් කරනවා හෙටත් උදෑසන 7ට V පත්තරෙන් හමු වන තුරු ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔය ආකාරයෙන්ම රැඳිලා ඉන්න VFM සිද්ධමුල්ලත් සමගින් ඔබට සුබ දවසක් මම කේසර බණ්ඩාර ඇතිපොළ